ලොවපුරා සිදුවන මරණතරෙන් තුනෙන් එකක්ම සිදුවන්නේ හෘද රෝග ඇතිවීම නිසා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව් ඒක සත්‍යයක්. ඔබ ගන්න ආහාරවලින් ඔබේ රෝධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙඩි වීම කෙරෙහි විශාල බලපෑමක් සිදු වෙනවා. ඉතින් කොලෙස්ටරෝල් සහ රෝධිර පීඩනය වැඩිවීමට හේතු විය හැකි ආහාර වර්ග ඔබ වැඩි වශයෙන් ආහාරයට ගත්තොත් හෘද රෝග අවදහනම වැඩි වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ඔබ හදවතට ගුණදායක ආහාර ගත්තොත් හાર્ට් ඇටැක් වගේ දේවල් සදහටම ඔබේ ජීවිතයෙන් අතුගාලා දාන්නත් පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ඔබේ හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වන ආහාර වර්ග 15ක් පිළිබඳවයි. අංක 1. කොළපැහැති පලා වර්ග. නිවිති, කතුරුමුරුංග, මුකුණුවැන්න වගේ පලා වර්ග විටමින්, කර්ජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් බහුල ආහාර වෙනවා. ඒ වගේම පලා වර්ගවල විටමින් K බහුලව අඩංගු වෙලා තිබෙනවා. විටමින් K නිසා හෘදයාබාධ ඇතිවීමේ අවදානම පහත හෙලනවා. ඒ වගේම නයිට්‍රේට් යහමින් අන්තර්ගත වන නිසා රුධිර නාල සිහින් වීම වළක්වා ධමනිවල සෛලවල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන රුධිරයේ පීඩනය හොඳ මට්ටමක පවත්වා ගන්නවා. කොළපැහැති පලා වර්ග ආහාරයට ගැනීමෙන් හෘද රෝග අවදානම 10%කින් පමණ පහත වැටෙන බව අධ්‍යයනවලින් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම තවත් අධ්‍යයනයකින් තහවුරු වුණා එම අධ්‍යයනයට සම්බන්ධ වුණු කාන්තාවන් 29689 දෙනෙකුගේ කිරීටක ධමනි ආශ්‍රිත රෝග ඇතිවීමේ හැකියාව සැලකේ යුතු ලෙස අඩු වී තිබෙන බව. අංක 2. පූර්ණමය ධාන්‍ය වර්ග. පූර්ණමය ධාන්‍ය වර්ගවල නියුඩ්ඩ අන්තර්ගත වන නිසා ඒවා පෝෂණ ගුණයෙන් අනුන වෙනවා. තිරිඟු, ඕට්ස්, රතු සහල්, බාර්ලි වගේ පූර්ණමය ධාන්‍ය වර්ගවල තන්තු විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. මේ තන්තු මගින් සිරුරට අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු කරන අතර එමගින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා. එක්තරා අධ්‍යයනයක් සඳහා 45 දිනක යොදාගෙන ඔවුන්ට දිනකට ආහාර වේල් 3කට පූර්ණමය ධාන්‍ය වර්ග එකතු කර ආහාර ගැනීමට උපදෙස් දුන්නා. අධ්‍යයනය අවසානයේ ඔවුන්ට හෘද රෝග ඇතිවීමේ අවදානම 22%කින් අඩු වී තිබෙන බව සොයාගත්තා. දිනකට ආහාර වේල් 3ක් පූර්ණමය ධාන්‍ය ආහාරයට එකතු කරගත් අයගේ රුධිර පීඩනය අඩු වී තිබෙන බව මෙවැනි තවත් පර්යේෂණයකින් සොයාගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට අංශභාගයේ ඇතිවීමේ අවදානමද 25%කින් අඩු වී තිබුණා. අංක 3. අලිගැට පෙර. ඒක අසම්පෘප්ත මේදවලින් පරිපූර්ණ අලිගැට පෙර කියන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට උපකාරී වන ඖෂධායි ආහාරයක්. තරබාරු තත්ත්වයේ සිටින 45 දිනක යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකදී දිනකට එක අලිගැට පෙර ගෙඩියක් බැගින් ආහාරයට ගත් අයගේ හෘද රෝග ඇතිවීමට මූලික වශයෙන්ම හේතු වන අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු වී තිබෙන බව තහවුරු වුණා. දිනපතා අලිගැට පෙර ගෙඩිය බැගින් ආහාරයට ගත් අයට මෙට්‍රොබොලික් සින්ඩ්‍රෝම් නැමැති රෝග තත්ත්වයේ ඇතිවීමේ අවදානම 50%කින්ම අඩු වී තිබෙන බවත් 17567 දෙනෙක් සහභාගී කරගෙන සිදු කරන ලද තවත් පර්යේෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. එක අලිගැට පෙර ගෙඩියක පොටෑසියම් ලවණ මිලිග්‍රෑම් 975ක් පමණ අන්තර්ගත වෙනවා. මේ ප්‍රමාණය දෛනික පොටෑසියම් ලවණ අවශ්‍යතාවයෙන් 28%ක්. ඉතින් මේ පොටෑසියම් සපිරි ආහාරය හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාර කරනවා. අඩුතරමින් පොටෑසියම් ලවණ ග්‍රෑම් 4.7ක්වත් ශරීරයට දෛනිකව ලබා ගැනීමට හැකියාව තිබෙනවා නම් රුධිර පීඩනය වගේම අංශභාග තත්වයන් ඇතිවීමේ අවදානම සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් වෙනවා. අංක 4. හිතකර මේද සහිත මාළු සහ මෝරගුලි. සැමන්, මැකරල්, සාඩින් සහ ටූනා වර්ගයේ මාළු වර්ග ශරීරයට හිතකර ඔමේගා 3 මේදම්ල වලින් පිරී පවතිනවා. ඉතින් මේ මාළු වර්ග ආහාරයට ගැනීමෙන් හෘද රෝග වළක්වා ගැනීමට විශාල පිටවහලක් ලැබෙනවා. සතියකට 3 වතාවක් බැගින් එක දිගට සති 8ක් පමණ සැමන් මාළු ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමින් අඩු වී තිබෙන බව 324 දිනක යොදාගෙන සිදු කරන ලද අධ්‍යයනයකදී තහවුරු වෙලා තිබෙනවා. මීට අමතරව සතියකට අඩුතරමින් මේ මාළු වර්ග වලින් ග්‍රෑම් 100ක්වත් ආහාරයට නොගන්නා අයට හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වී තිබෙනවා. ඒ වගේම ඔවුන්ට අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ ස්ථූලතාවයේ ඇතිවීමේ හැකියාව 19%කින් පමණ වැඩි වී තිබෙන බවත් සොයාගෙන තිබෙනවා. ඉතින් ඔබ මේ කියපු ප්‍රමාණවලින් මාළු ආහාරයට නොගන්නා කෙනෙක් නම් ඔමේගා 3 මේද අම්ල අඩංගු මෝරගුලියක්වත් ලබා ගැනීමෙන් රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරගෙන රුධිර නාලවල ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. හැබැයි ඒ සඳහා ප්‍රථමයෙන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබා ගන්නත් අමතක කරන්න එපා. අංක 5. වෝල්නට්.
තන්තු සහ මැග්නීසියම්, තඹ, මැංගනීස් වගේ ක්ෂුද්‍ර පෝෂක වලින් සපිරුණු ගුණදායී ඇට වර්ගයක් තමයි වෝල්නට් කියන්නේ. වෝල්නට් ඇට කිහිපයක් ආහාරයට එකතු කර ගැනීමෙන් විතරක් හෘද රෝග වලින් වැළකීමේ හැකියාව ලැබෙන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා. වෝල්නට් වලට අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම 16%කින් පමණ අඩු කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමටත් හැකියාව තිබෙන බව එහිදී වැඩිදුරටත් සොයාගෙනුණා. ඉතින් ඔබත් හදවත් රෝග වලින් වැළකීලා ඉන්න කැමති කෙනෙක් නම් වෝල්නට් අනුභව කරන්නත් අමතක කරන්න එපා. අංක 6 බෝංචි වර්ග. බෝංචි වර්ගවල ජීර්ණය නොවන පිෂ්ඨ වර්ග අන්තර්ගත වෙනවා. එමගින් ඔබේ ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා වල වර්ධනය වැඩි කරනවා. සතුන් නොදාගෙන කරන ලද සමහර පර්යේෂණ වලින් ජීර්ණය නොවන පිෂ්ඨ වර්ගවලට හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත් හැකියාව තිබෙන බව තහවුරු වෙලා තිබෙනවා. බෝංචි ආහාරයට ගත් පසු ඔවුන්ගේ රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් සහ LDL කොලෙස්ටරෝල් මට්ටම සැලකේතු ලෙස අඩු වී තිබෙන බව පුද්ගලයන් 16 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද එක් අධ්‍යයනයකින් තහවුරු වුණා. ඉතින් වැඩි වශයෙන් බෝංචි වර්ග සහ රනිල භෝග ආහාරයට එකතු කර ගැනීමෙන් රුධිරයේ පීඩනය වගේම ප්‍රදාහ තත්වයන් අඩු කරගෙන හෘද රෝගවලින් මිදීමේ හැකියාව ඔබට තිබෙනවා. අංක 7 ඩාක් චොක්ලට්. ඩාක් චොක්ලට් ෆ්ලේවොනොයිඩ් වගේ ප්‍රතිඔක්සිකාරක වලින් බහුල ආහාරයක්. මේ ප්‍රතිඔක්සිකාරක හෘදයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳින් පවත්වා ගන්නවා. සතියකට පස් වතාවක් ඩාක් චොක්ලට් ආහාරයට ගත් අයගේ කිරීටක දමනවල රෝග ඇතිවීමේ හැකියාව ඒවා ආහාරයට නොගත් අයට වඩා 57%කින් අඩු වී තිබෙන බව සිදු කරන ලද විශාල අධ්‍යයනයකින් තහවුරු වුණා. සතියකට අඩුතරමින් දවස් දෙකක්වත් ඩාක් චොක්ලට් ආහාරයට ගැනීමෙන් දමනවල කැල්සියම් තැන්පත් වීම 32%කින් අඩුවන බව තවත් එවැනි පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. නමුත් චොක්ලට් කියන්නේ අධික සීනි සහ කැලරි අඩංගු ආහාරයක්. මේ නිසා 70%ක්වත් කොකෝවා අඩංගු හොඳ තත්වයේ ඩාක් චොක්ලට් ආහාරයට ගැනීම මගින් පමණයි හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙන්නේ. කඩේ තියෙන සීනි වැඩි චොක්ලට් මේ විදිහට කන්න නම් හිතන්නවත් එපා. අංක 8 තක්කාලි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිසොපීන් කියන ස්වභාවික වර්ණකය තක්කාලි වල බහුල වශයෙන් අන්තර්ගත වෙලා තිබෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක මගින් මුක්ත ඛණ්ඩක ඇතිවීම වළක්වා ඔක්සීකරණය මගින් හෘදයේ සෛලවලට ඇතිවන හානි වළක්වනවා. රුධිරයේ ලයිසොපීන් මට්ටම අඩුවීමෙන් හෘදයාබාධ සහ අංශභාග තත්ත්ව වැඩිවන බව සොයාගෙන තිබෙනවා. තරබාරු කාන්තාවන් 50 දිනක පමණ යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. අමු තක්කාලි සතියකට දින 4ක්වත් ආහාරයට එකතු කර ගැනීමෙන් රුධිරයේ හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගැනීමට හැකියාව තිබෙන බව. මේ HDL කොලෙස්ටරෝල් රුධිරයේ කැටි ඇතිවීම වළක්වා හෘද රෝගවලින් සහ අංශභාග තත්ත්වවලින් ඔබව මුදවා ගන්නවා. අංක 9 ආමන්ඩ්. ආමන්ඩ් ඇට කියන්නේ ඇදහියේ නොහැකි තරම් විටමින් සහ ඛනිජ ලවණ වලින් සපිරුණු හෘදයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වන හොඳ ආහාරයක්. ඒ වගේම ඒක අසංසෘප්ත මේද වර්ග සහ තන්තු වලින් බහුල වන නිසා හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කර ගැනීමට ආමන්ඩ් වලට හැකියාව තිබෙනවා. දිනකට ග්‍රෑම් 43 බැගින් සති 6ක් ආමන්ඩ් ආහාරයට ගත් 48 දිනකගේ උදරයේ මේද තට්ටුව අඩුවී රුධිරයේ අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටමත් අඩු වී තිබෙන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම ආමන්ඩ් කියන්නේ හිතකර HDL කොලෙස්ටරෝල් සපිරි රුධිර නාලවල රුධිර කැටි ඇතිවීම අවම කිරීමටත් ආමන්ඩ් වලට හැකියාව තිබෙනවා. ආමන්ඩ් කියන්නේ පෝෂ්‍ය පදාර්ථ වගේම කැලරි බහුල ආහාරයක්. ඒ නිසා ශරීර බර වැඩි නොවි පවත්වා ගැනීමට අවශ්‍ය නම් දිනකට ආහාරයට ගත හැකි ආමන්ඩ් ඇට ප්‍රමාණය පමණක් ආහාරයට ගැනීමට ඔබ වග බලා ගත යුතුයි. අංක 10 සුදු ලුණු. සුදු ලුණු වල අඩංගු ඇලිසින් කියන සංයෝග මගින් හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමක පවත්වා ගැනීමට හැකියාව තිබෙන බව පසුගිය කාලයේ සිදු කරන ලද පර්යේෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා. සුදු ලුණු වලින් ලබාගත් ඇලිසින් දිනකට මිලිග්‍රෑම් 600ත් 1500ත් අතර ප්‍රමාණයක් සති 24ක් පමණ ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කරගත හැකි බව සිදු කරන ලද අධ්‍යයනයකින් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම සුදු ලුණු වලට කොලෙස්ටරෝල් රෝගයෙන් පෙළෙන කෙනෙකුගේ රුධිරයේ සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ LDL කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකියාව තිබෙන බවත් සොයාගෙන තිබෙනවා. සුදු ලුණු වලට රුධිර කැටි ඇතිවීම වැළැක්විය හැකි නිසා අංශභාග තත්වයන් ඇතිවීමේ අවධානම අඩු කිරීමට හැකියාව තිබෙන බවත් තවත් අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා. සුදු ලුණු අමුවෙන් කෑමෙන් හෝ මද රසණයෙන් තම්බා ආහාරයට ගැනීමෙන් ඇලිසින් වැඩි ප්‍රමාණයක් සිරුර තුළට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අංක 11 ඔලිව් තෙල්. ඔලිව් තෙල් ප්‍රතිඔක්සිකාරක යහමින් අඩංගු වගේම ඒක අසම්සෘප්ත මේදාම්ල වලිනුත් බහුල තෙල් වර්ගයක්. හෘද රෝග ඇතිවීමේ අවධානම වැඩි වැඩිහිටියන් 1216ක් යොදාගෙන ඔලිව් තෙල් ආහාරයට ගැනීමට ලබා දී සිදු කරන ලද පර්යේෂණයකින්
ඔවුන්ගේ හෘද රෝග ඇතිවීමේ අවධානම 35කින් අඩු කිරීමට ඔලිව් තෙල් වලට හැකියාව තිබෙන බව තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම හෘද රෝග නිසා ඇතිවන ජීවිත අවධානම 48කින් අඩු කරන්න ඔලිව් තෙල් වලට හැකියාව තිබෙන බවත් සොයාගෙන තිබෙනවා. අදිරුදුර පීඩනය වැළැක්වීමටත් හැකියාව ඇති ඔලිව් තෙල් විනාකිරි දෙහිඋෂ සහ සෝස් වර්ග සමග මිශ්‍ර කරලා පිසූ ආහාර මත යොදා ආහාරයට ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 12 ග්‍රීන් ටී අමතර මේද දහනය කිරීම ඉන්සියුලින් වලට දක්වන සංවේදීතාව වැඩි කිරීම වගේ ප්‍රතිලාභ ග්‍රීන් ටී පානය කිරීම මගින් ලබා ගන්න පුළුවන්. ඒවායේ පොලිපිනෝල් සහ කැටිචින් වැනි ප්‍රබල ප්‍රතිඔක්සීකාරක අන්තර්ගත වන නිසා හෘද රෝග අවදානම සැලකිය යුතු තරමින් පහත හෙලන්නට හැකියාව තිබෙනවා. කැටිචින් මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. ග්‍රීන් ටී වලට අදිරුදුර පීඩනය වැළැක්වීමටත් හැකියාව තිබෙන බව උද්ගලයන් 1367ක් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. ග්‍රීන් ටී වලින් සාධන ලද අතිරේක පෝෂක භාවිත කිරීම මගිනොත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නමුත් සම්පූර්ණ ග්‍රීන් ටී පත්‍රය තම්බා පානය කිරීම මගින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබේ ආහාර වේලට එකතු කරගන්නා ආහාරවල බලපෑම නිසා හෘද රෝග වගේම තවත් අහිතකර රෝග රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම ඉතාම වැදගත්. එහෙනම් අපි ආයෙ දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් හමු වෙමු. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝවකින් අපි ආයෙ දවසක හමු වෙමු. සුබ දවසක්.